අයබෝවන් අද දවස අපි සබරගමු කරලියතුලින් ඔබ වෙත ගෙනෙන්නේ හත ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව තවත් එක් පාඩම අභිරූපන රංගයේ පිළිබඳ. දැන් දූලපතල බලන්න මෙන් මේ ඡායාරූප දෙකේ සිටින පුද්ගලයන් දෙන්න හොඳට අහුරනවාද කියලා. කවුද? චාලි චැප්ලින් මහත්තයයි මිස්ටර් බීන් මහත්තය. හොඳට ඇඳරම ඇති ඔබ. ඔවුන් රඟපානකොට කොයිම වෙලාවකවත් වචන පාවිච්චි කරනවද කියලා දිනනවා. නෑනේ. ඔවුන් අදහස් ප්‍රකාශ කරන්නේ ශරීරයේ චලනයන් නිසා මූණේ ඉරියව්වල. ඉතින් අද අපි මේ ඉගෙන ගන්න හදන්නේ අන්නේ ඔවුන් කරපු රංග විධික්‍රමය ගැන. වාචික අභිනයෙන් තොරව ආංගික අභිනය මුල් කරගෙන කරන රංග විධික්‍රමය තමයිද මේ පුතේ අභිරූපණයක් කියලා කියන්නේ. එහෙනම් දුවේ පුතේ, දැන් අභිරූපණයක් කියන්නේ මොකක්ද කියලා කවුරුරි ඇහුවොත් ඕගොල්ලෝ දන්නව අභිරූපණයක් කියන්නේ වාචික අභිනයෙන් තොරව ආංගික අභිනය සහ සාත්තික අභිනය මුල් කොට ගනිමින් යම්කිසි චරිතයක් අවස්ථාවක් සිදුවීමක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම කියලා. ඔන්නෝකයි අභිරූපණ රංගයකින් සිදුවෙන්නේ. මේ අභිරූපණ රංගය පිළිබඳව කතා කරනකොට මෙන්න මේ ලක්ෂණ ටික අපි අඳුරගන්නවා. ඇත්තටම අභිරූපණයක් කියලා කියන්නේ වචන භාවිතයේ තොරව මිනිස් සිරුර උපයෝගී කරගෙන කිසියම් සිද්ධියක් අවස්ථාවක් නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම. මේ සඳහා දුවේ පුතේ කිසිදු උපකරණයක් භාවිත කරන්නේ නෑ. අපි සාමාන්‍ය නාට්‍යක නම් දන්නව පසුතල නිර්මාණ නාට්‍යෝපකරණ භාවිතා කරන රංගනයේ පහසුව සඳහා. නමුත් අභිරූපණයකදී මේ කිසිවක් පාවිච්චි කරන්නේ නෑ. රූපන ශිල්පියා තමන්ගේ ශරීරයේ මෙවලම කොටගෙන තමයි මේ සියලුම දේවල් අවකාශය තුළ මවා පෙන්නන්නේ. ඒ වගේම ආංගික සාත්තික අභිනය තමයි මුල් කරගන්නේ. මේ නිරූපණයක් ඉදිරිපත් කරනකොට ශරීරයේ නම්‍යශීලී වෙන්න සැහැල්ලු වෙන්න. ඒ නිසා තමයි දුවේ පුතේ අපි රංග අභ්‍යාස වගේ දේවල් පන්ති කාමරය තුළ පුරුදු වෙන්නේ. ඒ වගේම අලුතින් යමක් හිතන්න පුළුවන් වෙනවා. අලුත් නිර්මාණ කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි අභිරූපණ රංගයක් උනත් ලස්සන වෙන්නේ. අපිට බලන් ඉන්න ආසිතින්. ඒ නිසා පරිකල්පනීය නිර්මාණශීලී චින්තනය මේ සඳහා ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තාත්වික දේමෙන්ම අතාත්වික දේවල් පවා වේදිකාවේදී අපිරූපණ ශිල්පියට නිරූපණය කරන අවස්ථාව මේ රංග ක්‍රමේදී හම්බෙනවා. අපි ඉදිරිපත් කරන ක්‍රියා නිරූපණයක් අතිශෝක්තියෙන් තමයි සිදු කරන්නේ. තියෙනවට වඩා කරලා පෙන්නන මේ අභිරූපණ රංගයක පවතින පුළුවන් ලක්ෂණ. ඒ වගේම මේ අභිරූපණ රංගයක් ඉදිරිපත් කරනකොට ඊට අදාළ වන ක්‍රම ශිල්ප පුරුදු පුහුණු වෙන්නත් අභිරූපණ ශිල්පියෙක් මතක තියාගන්න ඕනේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි දුවේ පුතේ අභිරූපණ ශිල්පියාගේ රංග වස්ත්‍රය. ඔහු අනෙක් නාට්‍යවල වගේ චරිතයට උචිත රංග වස්ත්‍ර භාවිතා කරන්නේ නෑ. කළු සුදු වර්ණය වලින් සැකසුණු වස්ත්‍ර තමයි භාවිතා කරන්නේ. ඔබට මේ ඡායාරූපෙ පේන කළු කලිසමක්, සුදු කළු ඉරිසයිත අද්දික කමිසයක්, කළු සපත්තුව භාවිතා කරනවා. විශේෂයෙන් අත් දෙකට සුදු වර්ණයෙන් යුතු අත්වැසුමුත් ඔහු භාවිතා කරලා තියෙනවා. මේ අභිරූපණ රංගයක අංග රචනයක් සුවිශේෂී වෙනවා. ශිල්පියාගේ සම්පූර්ණ මූණම මේ රූපේ ආකාරයට සුදු වර්ණයෙන් ආලේප කරලා ඇස, ඇහි බැම, තොල් ආදී කළු සහ රතු වර්ණවලින් ඉස්මතු කරලා සුවිශේෂී කරලා පෙන්වනවා. ඊදී සාත්තික අභිනය නිරූපණයේදී ඒ සාත්තික අභිනය ඉස්මතු කිරීමේදී මේ අංග රචනය ඉතාම ඉවහල් වෙනවා අභිරූපණ ශිල්පියාට. දෙන්දුවේ පුතේ, අභිරූපණ ශිල්පියා අභිරූපණ රංගයක් ඉදිරිපත් කිරීමට මත්තෙන් ශිල්ප ක්‍රම දෙකක් යටදී පුරුදු පුහුණු වෙන්න ඕනේ. පළවෙනි එක තමයි අභ්‍යන්තර ශිල්ප ක්‍රමය. දෙවෙනි එක තමයි බාහිර ශිල්ප ක්‍රමය. අපි බලමු දැන් අභ්‍යන්තර ශිල්ප ක්‍රමය කියන්නේ මොකක්ද කියලා.
අභිරූපණ රංගනයට අදාළ වෙන යම් සිද්ධියක් අවස්ථාවක් චරිතයක් තියෙනවා කියලා හිතන්නකෝ. තුල පුතාලා කරනවා කියලා හිතන්නකෝ. ඔබ අභිරූපණ ශිල්පියෙක් විදිහට අන්න ඔබ රඟපාන සිද්ධි හරි අවස්ථාවරි චරිතය හරි ගැන ඉතාම සියුම් මනසින් මෙනෙහි කරන්න ඕන. ඒ චරිතයේ කොහොමද ගතිගුණ, කොහොමද හැසිරීම, කොහොමද අවස්ථාව, කොහොමද මොන වගේද, ඔන්න වගේ දේවල් අපි ඉතාම සියුම් මනසින් මෙනෙහි කරන්න ඕනි රංගනයට පෙර ආතු. අන්න එය පුරුදු පුහුණු වීම තමයි අභ්‍යන්තරයේ ශිල්ප ක්‍රමයේ ලෙස අපි හඳුන්වන්නේ. මෙන්න මෙහෙම අභිරූපණ ශිල්පියා සියුම් මනසින් මෙනෙහි කළා නිර්මාණය කරගත්ත සිද්ධිය අවස්ථාව චරිතය තමන්ගේ ශරීරයේ උපෝගී කරගෙන ශරීරයේ තමන්ගේ රංගන මෙවලම කොටගෙන ප්‍රේක්ෂකයන් ඉදිරියේ අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමට තමයි දුවේ පුතේ අපි බාහිර ශිල්ප ක්‍රමය කියලා කියන්නේ. ඔබට මේ කරුණ පැහැදිලි වෙන්නේ නැtei කියලා මම විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ, ශ්‍රී ලාංකීය අභිරූපණ රංග කලාව ගැන කතා කරද්දී එතෙක් මෙතෙක් ඉතිහාසයේ තුල මේ රංග කලාවට විශාල මෙහෙවරක් කර යුගපුරුෂයන් ගණනාවක් ඉන්නේ. ඒ අතර ප්‍රවීණ සම්මානනීය අංග රචනා ශිල්පී ජයන්ත රණවක මහතා, ප්‍රවීණ රංගජර මහේන්ද්‍ර පෙරේර සම්මානනීය නළුවෙක්, ඒ වගේම අපි අතරින් සමුගත් ප්‍රවීණ රංගදර විමල් කුමාරද කොස්තා මහතා, ඒ වගේම ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා, එවීම වර්තමාන අංග රචනා ශිල්පියෙක් රංගන ශිල්පියෙක් වෙන ක්‍රිෂාන්ත ජයබාහු වගේ චරිත අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන් අභිරූපණ කලාවට කරපු මෙහි අනුපමේයයි කියලා අපිට ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔබට මේ පිළිබඳව වැඩි අධ්‍යයනයක් සිදු කරන්න අවශ්‍ය නම් ජයන්ත රණවක මහත්මයා විසින් රචනා කරපු රූපණ ප්‍රවේශයේ කෘතිය ඔබට ඉතාම වැදගත් වේ. ඒ ඔබට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම උසස් අධ්‍යාපනයේදී ඔබට අභිරූපණයේ පිළිබඳ ඉහළ දැනුමක් ළඟා කරගන්න ජයන්ත රණවක මහත්මයාගේ ඇමට් ආයතනයේ කොට්ටාවේ මහල්ලරාය පිහිටි ඇමට් ආයතනයට ගොඩ වුණොත් ඔබට ඉහළ දැනුම් සංග්‍රහයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් දුවේ පුතේ, අද අපි ඔයගොල්ලෝ සමග සාකච්ඡා කළේ වාචික අභිනයෙන් තොරව සාත්තික සහ ආංගික අභිනය පදනම් කරගත් අපූර්ව රංග විදි ක්‍රමයක් ගැන. ඒ තමයි අභිරූපණ රංග කලා. ඔබ මේ රූප රාමුවල මේ වැඩසටහන තුළම දැක්කී දේවල්. ඉතින් අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් හම්බෙතු. ඔයගොල්ලන්ට සුවදායක නිරෝගී අනාගතයක්. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.